පාස්කු ඉරිදා සිදුවනු කේතවාචකයෙන් පසු අපේ ආරක්ෂක හමුදා සහ පොලිසිය ගෙන යන මෙහෙයුම් ව්‍යාපාරවලට මුස්ලිම් ප්‍රජාවගෙන් විශේෂයෙන්ම පූර්ණ සහයෝගය ලබා දෙන බව අපි කියා සිටිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මේ මෙහෙයුම්වල යෙදෙන ආරක්ෂක හමුදා සහ පොලිසිය ඉතාම සුපරක්ෂාකාරීව සහයෝගය ලබා දෙන මුස්ලිම් ප්‍රජාවට අගතියක් නොවනසේ මේ ක්‍රියාදාමයේ නිරත විය යුතුයි කියලා අපි ඉල්ලා හිටිනවා. ආගමික සිද්ධස්ථාන ඒ වගේම ආගමික නායකවරු ඇතුළු හැම කෙනා අතරෙම නොයෙකුත් බඩු බාහිරාදේව තිබුණත් ඒවා පිළිබඳව කටයුතු කරද්දී හරියට තෝරා බේරාගෙන ඒවා අපරාධ කිරීමට තැත් කරන අය හැටියට හඳුනාගත්තොත් අවශ්‍ය පරිදි උසාවියට ඉදිරිපත් කරයි කියන එක බලාපොරොත්තු වෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා ආරක්ෂක අංශවලට අද ඔවුන්ගේ මෙහෙයුම් තුළ මේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීම සඳහා වූ ක්‍රියාමාර්ගයට මුස්ලිම් සමාජයේ විතරක් නෙමෙයි මේ රටේ සියලු දෙනාම එකහෙලාම ඒකත් එක්ක ඉන්නවයි කියන එක අපිට පෙනී යනවා. මුස්ලිම් සමාජය තුළ ඉන්න කිසිදු කෙනෙක් මං හිතන්නේ මේ වගේ ව්‍යාපාරයකට හෝ මේ වගේ ප්‍රහාරවලට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ. මොකද මේ එල්ල වෙච්ච ප්‍රහාරය තුළ අද මුස්ලිම් සමාජයේම විත්තිකාරයෝ බවට පත් වෙලා සැකය හා අවිශ්වාසයේ ගොඩනැගිච්ච සමාජයක තුළ ජීවත් වෙන තත්ත්වයක් මේ ප්‍රහාරයකින් විසින් අද උදා කරලා තියෙනවා. එකමවගේ දරුවෝ කියන ඒ බලාපොරොත්තු වෙනුවෙන් තමයි රජයත් අවුරුදු 4 මාරක් තුළ විශාල වැඩ කොටසක් කරමින් රටක් හැටියට අපි ඉස්සරහට යන්න ආපු ගමන ඒක නොරුස්සන පිරිසක් තමයි මේ විනාශය කළේ. මේ විනාශය කරපුවම විනාශ කළ යුතුයි. ඒ වගේම මේකට උල්පන්දම් දෙන අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද මුජිබ රහ්මාන් මහතා මෙහිදී අදහස් දැක්වුවා. මේ විජේදාස රාජපක්ෂ ඇමැතිතුමා වොයිස් කට් එකක් දෙනවා මේ අය අත්අඩංගුවට ගන්න ඕනේ කියලා මගේ නමත් එතුමා සඳහන් කරලා කිව්වා. මම කියන්න කැමති විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ ජනාධිපති නීතිඥවරේ. එතුමා ළඟ මොකක් හරි තොරතුරු තියෙනවා නම් වහාම ගිහිල්ලා CID එකට ඒ කරුණු කියන්න. එහෙම නැතුව මේ රටේ නැවත ආගම්වාදය ජාතිවාදය අවුස්සන්න වොයිස් කට් දීලා කාඩ්බෝඩ් වීරියෝ වෙන්න එපා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ඒ වරප්‍රසාද වලට මොවා වෙලා දැන් එතුමා එලිපිට කිව්ප එක මට හොඳයි. එතුමාට විරුද්ධ නීති ක්‍රියාමාර්ග ගන්න පුළුවන් අවස්ථාව එතුමා මට හදලා දීලා තියෙනවා.